අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රාමඤ්ඤ මහානිකායේ නව මහානාහිමියන් හට ජනපතිගෙන් සුභාශිංසන විශ්වවිද්‍යාල ව්‍යුක්ත කිරීමට සුදුසු තත්ත්වයක් නැහැ විශ්වවිද්‍යාල කොම්ෂන් සභාව කියයි CID හිටපු අධ්‍යක්ෂ බන්දනාගාරගත කිරීම සාධාරණ නැහැ සමගි ජනබලවේගය කියයි විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත කිරීම ගැටලුවක් නොමැතිවත් පවතින තත්ත්වයේ හමුවේ විශ්වවිද්‍යාල ළමුන්ට වෛරසය ආසාදනීය වූහොත් එය රටට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා ඒ පෙරාදිනිය විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් අන්තර්ජාලයේ ඔස්සේ දරුවන්ට ඉගෙනනවා ඒ නිසා ඒ තිබිච්ච අධ්‍යක්ීම් එක්ක ජූනි මාසේ වෙද්දී ළමයින්ට විභාග පැවැත්තුවා විභාග පවත්වන්න ලැබුණේ ගෙදර තියලා උගන්නපු නිසා එතකොට සැප්තැම්බර් මාසේ වෙද්දී මේ ගැටලු පැන නැගිලා අද තත්ත්වයේ වෙද්දී අපේ මේ සති තුනට නොවැම්බර් මාසේ අපි පන්ති පවත්වලා තියෙනවා 70000ක් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඇත්තටම අපිට විවෘත කිරීම සම්බන්ධ අද ගැටලුවක් නැහැ මොකද හේතුව දරුවන්ට අපි අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසා නමුත් පාසල් පද්ධතිය වගේ නෙමෙයි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි දරුවෝ ගොඩක් නේවාසිකව ඉන්නේ දේවදනපුර විශ්වවිද්‍යාලය ගත්තොත් 7000ක් නේවාසිකව ඉන්නේ මේ 7000ම තියෙන්නේ පොදු පාසුකම් සමහර නේවාසිකාගාරවලට අපි කියන්නේ සංකීර්ණ කියලා එක නේවාසිකාගාර සංකීර්ණයක 2000කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් නේවාසිකව ඉන්නවා ඒ නිසා මෙවැනි බෝ වෙන රෝගයක් රටේ තියෙන අවස්ථාවක ශිෂ්‍යෝ 2000ක් ඉන්න නේවාසිකාගාරයකට එවැනි වදුරක් ඇති වුණොත් මං හිතන්නේ ඒක අපේ රටකටවත් දරා ගන්න බෑ ඒ නිසා තමයි දරුවන්ට ගෙදලා තියලා උගන්වගෙන යන කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ වැඩවෙසෙන මීරිගම මිනියොලුව විද්‍යාවාස පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා අභිනව මහානාහිමියන් වෙත සිය සුභාශිංසන පුද කළා. ශාසනික ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහානිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිවරයා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත් රජයේත් පූර්ණ සහය ලැබෙන බව මෙහිදී ප්‍රකාශ කළා. මහානාහිමියන්ට චිරජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විශේෂ සටහනක් සමග සමුරු සටහන් පොතේ අත්සනක්ද තැබුවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මෙම අවස්ථාවට වැඩම කර සිටියා. කුමන අභියෝග පැමිණියද රට සංවර්ධනය කරා ගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි දැක්ක අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියනවා මේ වාරි පද්ධතිය කඩාගෙන වැටිච්ච එක පිළිබඳව. අපි සිහිපත් කරන්න ඕනේ 2004 5 අවුරුද්දේ මේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට හිටිය අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා. එතුමා වැව් 10000ක් හදනවා කියලා එතුමා හදන්න පුළුවන් උනේ 800 ගණයි කියලා එතුමා ඊයේ දිනේ පාර්ලිමේන්තුවේම ප්‍රකාශ කරා. එහෙමනම් මේ ලංකා ඉතිහාසයේ අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයා තමයි ඊයේ දිනේදී වාරි මාර්ග අමාත්‍යවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් උපදෙස් දෙන්න කටයුතු කරේ. ඒ වගේම තමයි රංජිත් මන්දුම බණ්ඩාර හිටපු
කරපු අමාත්‍යවරයා කියනවා මේ රටේ සහල් අස්වැන්න වැඩි කරගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු ඒ විප්ලවය පිළිබඳව මහා දීර්ඝ වශයෙන් එතුමා කතා කරා. හැබැයි එතුමාට මතක නැහැ එදා යහපාලන ආණ්ඩුව වෙලාවේදී ආර්ථික කමිටුව හදලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවද තීරණය කරේ අස්වැන්න වැඩි වෙනවා නම් මහවැලිය ඇල දිගේ යන වතුර ටික අඩු කරන්න කියලා තමයි එතුමා උපදෙස් දුන්නේ. වතුර කප්පාදු කරලා හරි අස්වැන්න පහළට ගේන්න කියලා එදා කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව හිටපු කැබිනට් අමතිවරයෙක් තමයි අපේ කුෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි පාසල් පිළිබඳව කතා කරනකොට එතුමා කිව්වේ මොකද්ද? මේ පාසල් ටික අරින්නේ කොහොමද මේ කොරෝනා විවසනේ මේ විදියට පැතිරිලා තියෙද්දි කියලා. හැබැයි ඉංගලන්තයේ ගත්තොත් මීට වැඩිය පැතිරිලා තිබිලා ඉංගලන්තේ තියෙන ඒ සියලුම විශ්වවිද්‍යාල වේවා පාසල් වේවා අද කටයුතු කරගෙන යනවා. ඒ නිසා බොහොම පැහැදිලිව කොරෝනා මර්ධන වැඩපිළිවෙල කරගෙන යන ගමන්ම මේ රටේ ආර්ථිකය මේ රටේ දියුණුව මේ සියල්ල එකට ඒ විදියට මොන අභියෝගාවත් අපි ඉදිරියට ගෙනගෙන යන්න සූදානම්. ශානි අභිෂේකර මහතා බන්ධනාගාරගත කිරීම සාධාරණ ක්‍රියාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශානි අභිෂේකර මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකතුමාද අත්අඩංගුවට අරන් තියෙනවා. මහන්නේ මේ රටේ පොලිසිය අපරාධ පරීක්ෂණයට සම්බන්ධ අයට කර තර්ජනයක් නෙවෙයිද මේක? රිමාන්ඩ් සිරගෙදර ඉදදී තමයි කොවිඩ් හැදලා තියෙනවා. මහන කොවිඩ් ආසාදිතෙක් නම් ඒ ආරක්ෂාවේ රටේ වෛද්‍ය ප්‍රතිකාර දෙන්න කොවිඩ් ආසාදිතේ කිලෝමීටර් 200 ගානක් එහා පැත්තේ එතුමා ගිනියලා තියෙනවා වැලි කන්දර අරන් ගිහලා තියෙනවා. මම කොවිඩ් ආසාදිතේ මෙහෙම ගිනියනවාද? මේක අපි දකින්නේ පලිගැනීමක් විදියට. අපි ආණ්ඩුවට කියනවා ශානි අබේසේකර මේ හිටපු රහස් පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ ජීවිතය ගැන ආණ්ඩුවක් කියන්න ඕන. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරේ අත්අඩංගුවට අරගෙන නඩුකටයුතු කළා 2015 දී. එතුමාට එම බරදකරු වෙලා සිරදඬුවම් නියම වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කරපු සැකකරුවන් විසින් කරන ලද පාපොච්චාරණයක් දැන් අවුරුදු 6කට පස්සේ ඒ පාපොච්චාරණය කරේ බලපෑම් මත කියලා. ඒ අනුව තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කළා තියෙන්නේ. වෙච්ච යම් අපරාධයක් වෙනුවෙන් හරි දේ කරන්න කටයුතු කරපු ශානි අබේසේකර මහත්තයාව ඉලක්ක කරගත්තේ ඇයි මේ හිටියේ හැටියේ මේ බලවත් ඕනම කෙනෙක්ගෙන් ඉල්ලීමක් කරන්නේ මේ සම්බන්ධයෙන් දෙපාරක් හිතලා බලන්න ඕනෑම ජනාධිපතිවරේ ඕනෑම ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ අයිතිකරුවන් හැටියට නෙමෙයි රටේ බාරකරුවන් හැටියට පමණයි පසුගිය රජයේ සමයේදී රාජ්‍යංශවල සිදු අක්‍රමිකතාවයන් වෝහාරික විගණනයක් මගින් සොයා බැලීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පසුගිය රජයේ සමයේ රාජ්‍යංශයේ බලලම නැහැ. මේ තියෙන ඒවැ කෝටි ප්‍රකෝටි ගණන් අලාභ විඳිමින් විවිධ ජාවාරම් සඳහා තමයි සත්වස වෙළඳසැල් ජාලයේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා අපිටත් අලගිය වැලගිය තැන් හොයාගන්න බැරි තත්වයක් ඇති වෙලා අපි විශාල වියදමක් දරලා වෝහාරික විගණනයක් කරලා හොයාගන්න හදනවා මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ යටතේ මානව සම්පත් කළමනාකරණය දුර්වල වෙලා තියෙනවා. මූල්‍ය තත්වයක් අන්තිමටම දුර්වල වෙලා තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් අලාභ ලබන තත්වයක්. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙත් වැටුප් ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනකොට තමයි අපි මේ බාර අරන් දැන් ඒක වෙනස් ක්‍රමයකට අලුතෙන් නව සභාපතිතුමා යටතේ ගොඩනැගීම කරන්නේ. දැන් තමයි අපි හදන්නේ සතොසට තරංගකාරී වෙන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවත් ඒ දෙකටම තරංගකාරී වෙන ලෙස කිව්ෂොප් ව්‍යාපාරයක් ගමන් කරවන්න තමයි අපි අදහස් කරන්නේ. මගේ බලාපොරොත්තුව තමයි හැම ග්‍රාම සේවක වසමකම ගමේ තරුණයෙකුට සාධාරණ මිලට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අලෙවි කරන්න කිව්ෂොප් එක බැගින් 14025 හදන එක තමයි බලාපොරොත්තු. ආගමට දහමට මුල්තැන ලබා දෙමින් සමාජය තුළ විප්ලවීය වෙනසක් ඇති කළ යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අඩුවන්නේ සතියන්තේවත් අපේ බෞද්ධයන්ට විහාරස්ථානෙට ගිහිල්ලා ගමේ පන්සලත් සමගේ සම්බන්ධතාවය ඇති කරගෙන විශේෂයෙන්ම තමන්ගේ දරුවෝ හරි මගට යවන්න ඒ ආදර්ශයේ පන්සලෙන් ලබා ගන්න පුළුවන්. අපිට මතකයි අපි පොඩි කාලේ අපි සෑම ප්‍රශ්නයකට අපි ආවේ ගමේ පන්සල. අපේ කාලේ ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණොත් ගමක ප්‍රශ්නයක් ඇති වුණොත් පොලිසි නෙමෙයි ගියේ මුසාවි නෙමෙයි ගියේ ඒ පන්සලේ නායක හමුදුරු ගාව. දැන් නැවතත් මේ සමාජයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අපි උත්සාහ කළා දින 100 රජයේ තියෙන අවස්ථාවේදී විශේෂයෙන්ම අලුත් සෑම නිකායටම නිත්‍ය බලතල ලබා දෙන කතිකාවතක් ඇති කරන්න එක හදලා තියෙන්නේ. ඒක ප්‍රමාද වීම නිසා විනය ප්‍රශ්න බොහෝ ඇති වුණා. ඒ වගේම සංගායනාවක් පැවැත්වීම සඳහා අදහස් බොහෝ ගන්නක් ඇති වෙලා තිබුණා.
දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. විශේෂයෙන්ම අධ්‍යාපනයේ දරුවන්ට අහිමි වෙච්ච කාල පරිච්ඡේදයන් කුමන හෝ කළමනාකාරීත්වයක් මාර්ගෙන් දරුවන්ට ලබා දෙන්නටත් ඒ වගේම දරුවන්ගේ සුරක්ෂිතව ආරක්ෂා කරගන්නටත් අපි කැප වෙනෝ කියන පණිවිඩය අපි ලබා දෙනවා. ඇත්තම පාසල තුල අපිට මේ දුරස්සභාවය තියාගැනීම එකත් ලේසි නෑනේ. පන්තියක ළමයි 50ක් ඉන්නවා. පන්ති කාමරය තුල පුටු 25ක් තියලා ළමයි 25ක් විතර ගන්න පුළුවන්ද? එහෙම ක්‍රමයක් තියෙනවද? නෑනේ. එතකොට දෙමව්පියන්ට විශ්වාසයක් නෑ මේ රජය ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධ. පසුගිය වසර පහක කාලයක් යහපාලන ආණ්ඩුව සාර්ව ආර්ථිකයේම කඩාවැට්ටුවා කාබාසිනිය කළා නැති බංග කළා මහවැංකුව මහදවාලේ බිඳලා මේ රටේ කෙරෙහි තිබුණු විශ්වාසය පවා ආයෝජකයන්ගේ නැති කළා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි අද වෙනකොට අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ. जनाधिपतिमक ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සහායක බලකාය බැසිල් එමෙතුමාට බාර දීලා තියෙනවා. මේ කටයුත්තට බොහොම යෝධමය සහයෝගයක් ලබා දෙමින් ඒ ප්‍රශ්න අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අපේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයේ ස්වර්ණමය වේගවත් යුගයේ හිටපු ආර්ථික සංවර්ධන එමෙතුමා එතුමාට අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ එතුමා ඔය එළියේ ඉඳගෙන නෙවෙයි ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා මේකට නායකත්වය දෙනවා නම් ඒ තරමට මේ රටේ ජනතාවට මේ රටේ දුප්පත් ජනතාවට හා මේ රටේ සංවර්ධනයට ඒක ශක්තියක් වෙනවා. එමෙ පුවතත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.